අයිබෝවන් උදායිරේ සහෘදයා ප්‍රිය සහෘදෙයිනි අද උදායිරේ සහෘදයා වෙනවන්නේ සුවිශේෂී පුද්ගලෙක් පිළිබඳව කතා බහ කරන්න මෙරට සිනමාව ගැන කතා බහ කරද්දී මෙරට සිනමාව ගැන ඉතිහාසය පිරික්සීමේදී අපට වැඩිපුරම දකින්නට අහන්න ලැබෙන්නේ පුරුෂ මූලික සිනමාවක් සරලවම කිව්වොත් එහෙම පුරුෂ ආධිපත්‍යයට නතු වෙච්ච සිනමාවක් හැබැයි සමහර අවස්ථාවලදී අපට දකින්නට පුළුවන් මේ පුරුෂ ආධිපත්‍යයට අභියෝග කළ කාන්තාවන් ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්ත අප අතරින් පසුගියදා සමුගත් සුමිත්‍රා පීරිස් සිනමා වේදිනිය ඇයට හැකියාව ලැබුණා තමන්ට වූ අනන්‍යතාවක් මෙරට ශ්‍රී ලාංකීය සිනමාව තුළ මුද්‍රාවක් තබන්නට ඇය පිළිබඳවයි අද දවසේදී අපි උදායිරේ සහෘදයා තුලින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුමිත්‍රා පීරිස් මහත්මිය එහෙමත් නැත්නම් සුමිත්‍රා පීරිස් සිනමා වේදිනිය පිළිබඳව කතා බහ කරන්න අද දවසේදී අපි ආරාධනා කළා ඒ සඳහා මේ වෙනකොට ලංකාවෙ ඉන්න සුදුසුම පුද්ගලයාට අද දවසේ අපේ ආරාධිතයා මම ඔබට මෙහෙම හඳුන්වා දෙන්නම් ඔහු විතක සිනමා විචාරකයෙක් තවත් විතක සිනමාව සම්බන්ධයෙන් අපේ රටේ සිනමාව සම්බන්ධයෙන් පර්යේෂණ කෘති කිහිපයක්ම රචනා කළ ලේඛකයෙක් ඊටත් වඩා වැදගත් වන්නේ අද දවසේදී අපේ ආරාධිතයා වීමට ඔහු ලෙස්ටර් සහ සුමිත්‍රා යුවලට ඉතාමත්ම කිට්ටුවෙන් ඔවුන් දෙපළ ආශ්‍රය කළ පුද්ගලයෙක් වීම ඔහු වෙනකෙක් නෙවෙයි අජිත් ගලප්පත්ති අයිබුවන් අපි බොහොම ආදරෙන් පිළිගන්නවා ඔබ අයිබුවන් සුමිත්‍රා පීරිස් කියන්නේ අපේ රටේ සිනමාව ගැන කතා කරද්දී අපට කතා කරන්න කතා නොකර බැරි චරිතයක් මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබ කොහොමද සුමිත්‍රා ලෙස්ටර් යුවලට සම්බන්ධවන්නේ මේ හිතවත්කම ඔබ කොහොමද ගොඩනගා ගන්නෙ ඔව් ඇත්තටම මම පාසල් ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලේ චිත්‍රපටි බලන කාලේ කියන චිත්‍රපටි ගැන හොයන කාලේ මේ සිනමාව ගැන උනන්දුවක් ඇති වෙන කාලේ මම දැකපු චිත්‍රපටි තමයි ගඟාද්දර ගැහැණු ළමයි නිදානය රේඛාව ගම්පෙළිය වගේ චිත්‍රපටි ඉතින් මේ චිත්‍ර වැඩිපුරම මම ආස වෙච්ච මම කැමති වෙච්ච චිත්‍රපටි හදපු යුවලක් තමයි ලෙස්ටර් සුමිත්‍රා කියන්නේ ඉතින් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලෙත් මම ඔවුන්ට සමීප වෙන්න උත්සාහ කරා ඒ කියන්නේ ඔවුන්ගේ චිත්‍රපටි බැලුවා විතරක් නෙමෙයි ඔවුන් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න උත්සාහ කළා එතනදී මම මගේ උසස් අධ්‍යාපන කටයුත්තකට මම තෝරගත්තේ ලෙස්ටර් මහත්තයා ගැන ඔහුගේ සිනමාව ගැන හොයන්න පරීක්ෂණය කරන්න මම ඉතින් ඒ විශ්වවිද්‍යාල පරිසරයෙන් තමයි ඔහුගේ ගෙදරට යන්නේ. ඉතින් මට විශේෂ කැමැත්තක් සහ විශේෂ අවසරයක් තිබ්බා මේ ඩික්මන් පාරේ තිබ්බ ඔවුන්ගේ නිවසට යන්න. මොකද ඒ ගෙදරට විශේෂ ලේසියෙන් යන්න බෑ. එහෙම ලේසියෙන් යන්නත් බෑ. ඒක එහෙම යන්න බෑ කියන්නේ එහෙම මේ බාධාවක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔවුන්ට තිබ්බ ගෞරවය වැඩි හින්දාම අපි ලේසියෙන් ඒ නිවසට යන්නේ නෑ. හැබැයි මට මේ පරීක්ෂණයක් කරන්න යන හින්දා මට විශේෂ අවසරයක් සහ විශේෂ ඔවුන්ගේ කැමැත්තක් තිබ්බා මම මේව ගැන හාරා උස්සන හින්දා පළමුවෙන්ම මම ගියේ ලෙස්ටර් මහතා ගැන මගේ අධ්‍යයනයට නමුත් මම ලෙස්ටර් මහතා හම්බ වෙන්න ගියාම වැඩිපුරම සමීප වුණේ පීරිස් මහත්මියට සුමිත්‍රා මහත්මියට මොකද ඇය ඒ තරම්ම කරුණාවන්ත කාන්තාවක් සහ ඒ අපි වගේ ශාස්ත්‍රීය අධ්‍යයනවල යෙදෙන කට්ටියට ශිෂ්‍යයන්ට ඉතාමත්ම අනුග්‍රහය දක්වපු උදව් කරපු පොතපත දීලා කතා කරලා එහෙම කාන්තාවක් ඇය ගැන ඇයව සමීපයෙන් හසුරු කරපු මට වැඩිය හසුරු කරපු නල්විලියෝ මේක නිතරම කියන කතාවක් ඉතින් මම කොහොම හරි මට ලෙස්ටර් මහත්තයාගේ අධ්‍යයනය පස්සට ගියා මොකද ඒකත් උනේ මම මේ විශ්වවිද්‍යාල අධ්‍යයනයට අමතරව ඊට ඒ අධ්‍යයනයටත් එහා ගිහිල්ලා මම ඔවුන් ගැන හොයන්න පටන් ගත්තා මොකද ඒ ගෙදර විශ්වවිද්‍යාලයක් වගේ තැනක් අද ඒක ෆ්ලැට් කරලා කාපාකයක් කළා අපි දන්නේම නැහැ මොකද ඔතන දේශපාලයක එහෙම නිතර ගියපු තැනක් ඔතන ගිහිල්ලා මේ බර්ත්ඩේ කේක් කපලා පින්තූර අරගෙන කැමරා අරන් ගිහිල්ලා ලොකු මේ මගුල් ගෙවල් ගත්ත තැනක් දැන් අද වෙනකොට ඒ ගේ නැහැ දැන් අද යුවලම නැහැ ඉතින් ඒ යුවල නැති වෙනකොට ඔබ කිව්වාගේ
mama kala tisse we gedata gihila we gedala tibba potpat baluwa we gedata gedala tibba sinema sambandhen tibba hama kolakallakma mama mage phone ekin copy karagatta itin piris mahatmi oy merenna min miyanna kittuwat mata kiwwe mangawa tamai oun sambandhen thiyena sieluma dewal wala ekatuwak thiyenne kiyala man ewa ekatu kare me me potpat walata ඉතින් ඔවුන් ඉතාමත්ම හරිම ආදර්ශවත් යුවලක් මේ ලංකාවේ මට හම්බ වෙච්ච මම මුලින්ම කිව්වාගේ ඔවුන්ගේ නිවසට යන්න ඔවුන් ඇසුරු කරන්න තියෙන ඒ ගෞරවණීය බයත් එක්කම ඔවුන් ඇසුරු කරාට පස්සේ මට හිතුණා ඒ ඒ යුවල තරම් දෙන්නේක් ලංකාවේ නැහැ කියලා මට එහෙම හම්බ වෙලා නැහැ ඒ තරම් ඔවුන් හරිම නිහතමානී සහ හරිම දැනුවත් හරිම බුද්ධිමත් සහ ලොකු පසුබිමක් තිබ්බා අපිට පේනවට වැඩිය මේ චිත්‍රපටි විශ්ව විතරක් නෙමෙයි ඒ චිත්‍රපටිත් එක්ක උන්ගේ ලොකු කතාවක් තිබ්බා. පෞල් පසුබිම වෙන්න පුළුවන්, උන්ගේ ඉංග්‍රීසි දැනුම වෙන්න පුළුවන්, උන්ගේ බුද්ධිය වෙන්න පුළුවන්, ජාත්‍යන්තරව උන් දන්න තරම වෙන්න පුළුවන්. ඒ ඔක්කොමත් එක්ක මට ලොකු වරප්‍රසාදයක් හම්බුණා උන්ගේ පෞලෙම කෙනෙක් වගේ අවුරුදු ගානක් අවුරුදු 20ක් 25ක් විතර ඇසුරු කරන්න. මම ඒකන සතුට වෙනවා ඇත්තටම. දැන් මේ දැන් ඔබ හැදෑරීමක් කරලා තියෙන නිසා මේ දෙන්න ගැනම සුමිත්‍රා පිරිස් මහත්මියගේ ළමා කාලය ගැනත් ඔබට අවබෝධයක් ඇති. ඔව්. මොකද සුමිත්‍රා පිරිස් මහත්මිය සීතාවක පුරවරේ උපත ලබන්නේ. බොරළුකඩ වලව්වේ හැදී වැඩෙන්නේ. බොරළුකඩ වලව්ව කියලා කියන්නේ වාමාංශික දේශපාලනේ තිමිරගේ කිව්වොත් නිවැරදි. එතකොට එතන හිටියා ශ්‍රී ලංකාවේ දේශපාලනේ වෙනස් කරපු ප්‍රබල චරිත. ඒ ආభాෂයෙන් ඇය හැදී වැඩෙන්නේ. ඒ කාලය ගැන ඔබේ දැනීම කොහොමද? ඔව් දැන් බොරළුගොඩ වලව්ව කියන්නේ ඒ කාලේ වාමාංශික ඔබ කිව්වගේ වාමාංශික දේශපාලනයේ තීරණාත්මක තැනක්. මොකද අද වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ ඉඳලා පිටිපස්සට ගියොත් එහෙම ඌගේ පියා ඒ වගේ ඌගේ පියාගේ පියා පවා ඒ බොරළුගොඩ වලව්ව කියන්නේ අයිසාවිල්ලේ තියෙන ඉතාමත්ම මේ ගෞරවනීය දේශපාලනයේ නිරත වෙච්ච දේශපාලකයෝ හම්බ වෙන තැනක්. පුදුමේ කියන්නේ සුමිත්‍රා පීරිස් කියන්නේ ඒ දේශපාලනයත් එක්ක ඉතාමත්ම හාත්පසින්ම වෙනස් චරිතයක්. මම ඒක දකින්නේ මට කියන්න අවස්ථාව තියෙනවා නම් ඉස්සරහට මම හිතන්නේ සුමිත්‍රා පීරිස් මහත්මිය තමයි ලංකාවේ හිටපු මේ හොඳම දේශපාලන කාන්තාව කියලා මම කියන්නේ. මොකද ඇය අපිට නොදැනුව අපි දැනුවත් කරා මේ දේශය ගැන මිනිස්සුන්ගේ තියෙන සම්බන්ධතාව ගැන බලය කරා මිනිස්සු යන හැටි ගැන බලේ නැතුණා මිනිසුන්ට වෙන්නේ මොකද්ද කියන එක ගැන එතකොට මේ ඇත්තටම යහපත් දේ මොකද්ද අයහපත් දේ මොකද්ද ලෝකෙ ගැන ජීවිතය ගැන ඇය කතා කරලා තියෙන හැම චිත්‍රපටයකම හැබැයි ඇය බොහොම අර සමහර වාමාංශික දේශපාලනයේ හෝ නැත්තම් රැඩිකල් ඉතාම විප්ලවීය පණිවිඩයක් කියන සිනමාකරුවෝ වගේ නෙමෙයි ඇයි බොහොම සුන්දර විදිහට කතා කරේ. ඇගේ චිත්‍රපටයේ ලස්සන ගීත තියෙනවා. දැන් ගගද්දරේ ගීත ගත්තම නැත්තම් ගැහැණු ළමයි ගීත ගත්තම යහළුවෙලියකේ ගීත ගත්තම ඒ ගීත මම හිතන්නේ ඒ ගීත ටික වෙනම අපිට ගන්න පුළුවන් ඇගේ චිත්‍රපටවල ගීත කියලා. ඇයි බොහොම රමණීය දේශපාලනයක් කරේ කියලා මට හිතෙනවා. අය මං හිතන්නේ ඉතාම ප්‍රබල දේශපාලන බලපෑමක් මේ රටේ කලාව තුළ කරා කියන හැඟීමක් මට තියෙන්නේ චිත්‍රපටි අපිට නැවත නැවත බලන්න පුළුවන් ගැහැණු ළමයි වගේ චිත්‍රපටියක් ගත්තම අද වුණත් ඒ කුසුම්ලා ඉන්නවා දැන් ගංගාද්දල වගේ චිත්‍රපටියක් ගත්තම අද වුණත් මේ පිස්සු හැදෙන මනස විකල් වෙන අන්තිමට ගඟට පනින නිර්මලාල අදත් ඉන්නවා ඒ නිර්මලාල රවට්ටන මේ මිනිස්සු අදත් ඉන්නවා පිරිමි ඉන්නවා ඔබ කිව්වාගේ අර මේ මේ පිරිමින් විසින් පාලනය කරන ලෝකයක කොහොමද කාන්තාවක් තමන්ගේ පීඩාවත් එක්ක ජීවත් වෙන්නේ කියන කාරණේ ඇය කතා කරා මම හිතන්නේ ඇයි කරේ දේශපාලනය. දැන් අනිත් කාරණේ තමයි දැන් සුමිත්‍රට ලෙස්ටර් හම්බෙන්නෙත් හරි පුදුම විදියකට. දැන් රේඛාවෙන් පස්සේ ලෙස්ටර් යනවා ප්‍රංශේ කාන්ස් සිනමා උල්ලට. දැන් ලෝකේ ඕනෑම සිනමාකරුවෙක්ගේ හීනයක් තමයි තමන්ගේ සිනමා කෘතිය කාන්ස් සිනමා උල්ලට යොමු කරගන්න එක ලෙස්ටර්ට යතින් ලොකු වාසනාවක් හම්බ වෙනවා පළවෙනි චිත්‍රපටියත් එක්ක රේඛාවත් එක්ක ඒ ගියාට පස්සේ අහම්බයකින් තමයි සුමිත්‍රා මුණ ගැහෙන්නේ හැබැයි ඒ මුණ ගැසීම ලොකු කතාන්දරයක් පටන් ගන්න තැනටපත් වෙනවා ඕ අතනම මේ ඒ ඔවුන්ගේ හමු වීම සහ ඔවුන් මේ ජීවත් මේ ඔවුන් අඹුසැමියන් විදිහට එකතු වීම සහ ඔවුන් මේ සිනමාව ඇතුලේ සම්බන්ධ වීම ඒව හරි අහම්බයක්
උනත් හරිම හරි ගැඹුරක් තියෙන සම්බන්ධතාවයක් කියලා මට හිතෙනවා ලංකාවේ. ලංකාවේ අපි එහෙම අඹුසැමියෝ ජනප්‍රිය අඹුසැමියෝ ගත්තම අපි දකින්නේ මේ ලොකු පත්‍රවල පින්තූර දාලා කසාද බඳිනවා, ලොකු වෙඩින් ගන්නවා, ඊට පස්සේ ඔවුන් වෙන් වෙනවා කියලා පත්‍රවල යනවා, ඊට පස්සේ ඔවුන්ගේ ඊට පස්සේ ආපහු ඔවුන් මේ නැවත විවාහ වෙන ඔය කතාවනේ තියෙන්නේ. හැබැයි මේ අඹුසැමියෝලක් කියන ඒ සංකල්පය තුල ගත්තම මම හිතන්නේ ලෙස්ටර් සුමිත්‍රා කියන්නේ අනිත් මේ අඹුසැමියන්ට වැඩිය හරි වෙනස් දෙන්නේ. ඔය රේඛාව චිත්‍රපටි ප්‍රංශයේ මේ කාන්සුල්ලේ පෙන්නකොට මම ඉඳලා තියෙන්නේ සුමිත්‍රා ඉඳලා තියෙන්නේ ප්‍රංශයේ. ඇයි සිනමාව හදාරනවා ඒ කාලේ. එතකොට ලංකාවෙන් ගියපු චිත්‍රපටියක් බලනවා ලංකාවෙන් ගියපු කාන්තාවක්. සිනමාව ගැන හදාරන ශිෂ්‍යාවක් තරුණ කාන්තාවක්. ඇයි තාම සුන්දරයි තරුණ කාලේ පින්තූර වලින් දැක්කම පේනවා අපිට. එතකොට ඇය කියලා තිනවා මොකද මගේ පෞල් පසුබිම එහෙම ගත්තම මම මේ බොහොම චිත්‍රපටි බලන එහෙම කාන්තාවක් විදිහට තරුණ කාලේ අපිට හම්බ වෙන්නේ නැහැ. ඇය කියලා තිනවා රේඛාව බැලුවට පස්සේ මට ලංකාවේ සිනමාව ගැන ලංකාව ගැන වෙන විදිහකට හිතන්න පෙළඹුණා කියලා. ඇයි සිනමාවට ආදරේ කරන්නේ මේ රේඛාව හරහා. එතකොට රේඛාව හරි සුවිශේෂ චිත්‍රපටියක් ඇයගේ සිනමාවට බලපාපු ඇයගේ ජීවිතයට බලපාපු. අය මම හිතන්නේ ලෙස්ටර්ට ආදරය කරන්න පටන් ගන්න රේඛාවත් එක්ක. දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ මුණ ගැසීම එතනින් අවසන් වෙනවා. ඔව්. ලෙස්ටර් ලංකාවට එනවා. සුමිත්‍රා තවදුරටත් එහි ඉගෙන ගන්නවා. හැබැයි සුමිත්‍රාගේ අයියා මැදිහත් වෙනවා සුමිත්‍රාට උදව් කරන්න ලෙස්ටර්ගේ සිනමා කෘතියක් කරා සම්බන්ධ කරගන්න. ඔව්. ඒ දේ කොහොමද වුනේ? ඒක මේ ඇත්තම අපි දන්නේ නැති අප්‍රකට කාරණයක්. සුමිත්‍රාගේ සොහොයුරා ගාමිණි ගුණවර්ධන කියන චරිතය යා මම හිතන්නේ කුරු ගුණවර්ධන කියලා තමයි ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ. යා මම හිතන්නේ අඩු වයසකදී අමුතු චරිතයක්. ওই බොරුළුගොඩ වලව්වේ තිබ්බ අනික් චරිතයක් එක්ක ගත්තම සුමිත්‍රාගේ සොහොයුරා හරි අමුතු මිනිස්සු. ඒ කියන්නේ තමන්ගේ තියෙන සියලුම දේපල මුළු ශ්‍රේසතම අනුන්ට දන් දීලා මෙයා ගිහිල්ලා මේ බෝට්ටුවක මුහුදේ පාවෙන යොට් එකක ජීවත් වෙච්ච චරිතයක්. එතකොට දැන් අපිට එහෙම කිව්වම හිතාගන්න පුළුවන් මොනවාගේ චරිතයක්ද කියලා. මේ 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 ගාමිණී ගුණවර්ධන කියන්නේ ඒ කාලේ මේ කලාවත් එක්ක බොහොම කලා ලෝලියෙක්. එතකොට ලෙස්ටර්ගේ මිත්‍රයෙක්. මේ මේ සුමිත්‍රාව කොහෙවත් මේ 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 ජවනිකාවල නැහැ. සුමිත්‍රා එතකොට බොහොම ලාබාල තරුණියක් වෙන්න ඇති. එතකොට ගාමිණී ගුණවර්ධනට හම්බ වෙන ඉන්විටේෂන් එකක් ආරාධනා පත්‍රයක් හම්බ වෙනවා රේඛාව බලන්න. එතකොට මොකද ලෙස්ටයි මේයි තම යාළු මේ ගාමිණී ගුණවර්ධනයි ලෙස්ටයි යාළු වෙන්නේ මිත්‍රයෝ වෙන්නේ ඒ කාලේ රේඛාව එන්න කලින් තිබිලා තියෙනවා. මොකද ඒ කාලේ රේඛාව කියන්නේ සිනමාව ගැන මේ ඉතාමත්ම මේ පහළ පෙළේ කලාකුත් කලාවක් විදිහට ගණන් ගත්ත කාලයක්. මොකද ඒ කාලේ තිබ්බේ දකුණු ඉන්දියාව හදපු චිත්‍රපටි. දකුණු ඉන්දියාවට අවශ්‍ය විදිහට හදපු චිත්‍රපටි. දකුණු ඉන්දියානු වෙළෙන්ද තමයි ලංකාවේ සිනමාව තීන්දුව කරේ. ඒ කාලේ සිනමා බැලුවම අපිට පේනවා. ඒක වැරද්දක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒ දකුණු ඉන්දියාව තමයි ලංකාවේ චිත්‍රපටි කරේ. ඒ කාලේ ජයවිලා විලේගොඩ කියලා තියෙන්නේ මේ ලංකාවේ තියෙන්නේ සිංහල භාෂාව විතරයි. අනිත් ඔක්කොම ඉන්දියාවේ. ඇඳුම් දෙබස් නළු නිළියෝ කතා ඔක්කොම දකුණු ඉන්දියානු විදිහට තියෙන චිත්‍රපටි. එතකොට ලෙස්ස තමයි මේක කඩන්නේ. එතකොට රේඛාව චිත්‍රපටිය පෙන්වන්න කලින් පොඩි අපි කියන්නේ ටීසර් කැම්පේන් එකක් කියලා. ඒ කියන්නේ මේ පූර්ව ප්‍රචාරක ප්‍රදර්ශනයක් තිබිලා තියෙනවා ලයන්මෙන්ට රංගහල ගාව. එතකොට මේකේ තියෙන ෆිල්ම් එකේ තියෙන මේ ඡායාරූප ප්‍රදර්ශනය කළා එක්සිබිෂන් එක. මේක බලන්න ඇවිල්ලා තියෙනවා මේ නාට්‍ය බලන්න ආපු ගාමිණී ගුණවර්ධන. එතනින් තමයි මේ ගාමිණී සහ ලෙස්ටර් මිත්‍ර වෙලා තියෙන්නේ. එතකොට පස්සේ කාලෙක සුමිත්‍රා ප්‍රංශයට යනකොට සිනමාව ගැන හදාරන්න එතනදී ওই ගාමිණී ගුණවර්ධන උපක්‍රමශීලී වෙනවා ලෙස්ටර්ගෙන් උදව් ගන්න තමන්ගේ ළඟිට. එහෙම තමයි ඔහොම ගිහලා තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ලංකාවට ආවම මේ ලෙස්ටර් රේඛාව ඉවරලා ඔහුගේ දෙවෙනි චිත්‍රපටිය සංදේශය කරනකොට ගාමිණී ලෙස්ටර්ගෙන් ඉල්ලීමක් කරනවා. මගේ නංගි මෙහෙම සිනමාව ගැන හදාරලා මෙහෙම ඉන්නවා, ඇයට අවස්ථාවක් දෙන්න බැරිද කියලා. එතකොට ලෙස්ටර් එතකොට ඔක්කොම තෝරගෙන ඉවරයි. එතකොට අවස්ථාවක් නැහැ. හැබැයි ලෙස්ටර්
මට හිතෙන්නේ මොකද ඒකට සාක්ෂි නැහැ අපිට අනුමාන කරන්න පුළුවන් ලෙස්ටර්ගේ හිතේ අනිවාර්යයෙන්ම සුමිත්‍රා ගැන යම්කිසි හැඟීමක් තියෙන්න ඇති උනන්දුවක් තියෙන්න ඇති එතකොට ඔහුට පුළුවන් තමන්ගේ වැඩි ඔහුට පුළුවන් මොකක් හරි තනතුරක් දාලා මේ නිර්මාණය කරලා දෙන්න සම්බන්ධ කරගන්න මම හිතන්නේ සුමිත්‍රා සම්බන්ධ වෙන්නේ තුන්වෙනි සහාය අධ්‍යක්ෂ වරිය විදියට ඔව් ලොකේෂන් එක හිටපු එකම කාන්තාව ඇය මං හිතන්නේ සුමිත්‍රා ඒ සංදේශී චිත්‍රපටි වෙනුවෙන් කරපු කැප කිරීමම ඇති අය සිනමාවට කොච්චර භක්තිමත්ද කියලා හිතන්න. මොකද එකම කාන්තාව පුදුමාකාර දුකක් ඉඳලා මේ ලොකේෂන් එකේ එයා ගිහිල්ලා ඒවා ගැන කියවනකොට අපිට හිතෙනවා මම පස්සේ කාලෙක අය සිනමාකාරියක් වෙනකොට ලෙස්ටර්ගේ බිරිඳ වෙනකොට ලංකාවේ සිනමාවට ලොකු තැනක් එනකොට අවස්ථාව හම්බෙන්නේ නැති ආයෝජකයෙ ඉදිරිපත් වෙන්නේ නැති හැබැයි මේ බෙලිහුල්ලෝය ගිහිල්ලා මේක ෂූට් කරනකොට සංදේශය රූගත කරනකොට මාස 4ක් තිස්සේ ෂූටින් තිබ්බා. මෑක් ඉල්ලලා තියෙන එකම දේ මට මේ වලක් කපලා වට කරපු වැසිකිලියක් හදලා දෙන්න කියලා. හරිද? එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සංදේශයේ චිත්‍රපටියේ විදේශිකයෝ වැඩ කළා ලංකාවේ ඉතාම ගාමිණී ෆොන්සේකාගේ ඉඳලා මේ ආනන්ද ජයරත්න මේ ඩේවිඩ් ධර්මකීර්ති අයිවාංගේන සේරසිංහ වගේ ඉතාම විශාල පිරිසක් මේ චිත්‍රපටේ රඟපානවා. හැබැයි කොච්චර දුකක් විඳින්නද කියලා හිතෙනවා. මේ කාන්තාව ඉල්ලනවා මට මේ ලොකේෂන් එකේ මට වැසිකිලි පහසුකම් හදලා දෙන්න කියලා. දැන් එතකොට ඒ ඉල්ලීමක් කරන්නේ එතකොට අපිට තේරෙනවා කොච්චර දුකක් විඳින්න ඇද්ද කියලා මේ චිත්‍රපටිය හදනකොට. හැබැයි පුදුමය කියන්නේ දැන් තමන්ගේ පළවෙනි නිර්මාණදායකත්වය ඒ තරම් කටුක වෙලත් ඇය සිනමාවත් අරින්නේ නැහැ. ඒක තමයි පුදුම කියලා. එයාට කාරණා දෙකක් බලපාන්න ඇති කියලා මට හිතෙනවා. මේවා මම හිතන්නේ පොත්පත්වල නැහැ. මම මේ කියන කාරණා අනුමාන විතරයි. ඒව වැරදින් විදියක් නැහැ. මොකද මම ඇය ගැන කිසියම් අධ්‍යයනයක යෙදුණු හින්දා මම ඒ අනුමාන මේ කියන්නේ. ඇයට කාරණා දෙකක් බලපාන්න ඇති. එකක් තමයි ඇය සිනමාව හදාරන්න යන්නේ ලෙස්ටර්ව හම්බ වෙනත් ඉස්සෙල්ලා. මොකද මම අහලා තියෙන ඔය ගව ස්ට්‍රීට් එකේ ඇගේ අවමංගල්‍ය තිබුණු ඇගේ නිසල දේහය තිබුණු ගෙදර මහ ගෙදර වගේ තිබුණ ඒ ගව ස්ට්‍රීට් එකේ උතන පොලිස් පාර්ක් එක ගාව ඒ ගෙදර ඉඳලා තියෙනවා මේ ඇගේ තරුණ කාලේ ඇයි ඡායාරූප ශිල්පිනියක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ ගෙදර ලැබ් එකක් පවා තිබලා තිනවා. පින්තූර ප්‍රින්ට් කරන රසායනික වැඩ කරන තැනක් පවා තිබලා තිනවා. ඒ ගෙදර ඇගේ සොහිරිය වැඩිමහල් සොහිරිය තාමත් ඉන්නවා. ඇය මට කිව්වා මේ නංගි කැමරාවත් එක්කන පින්තූර ගත්තා කියලා. ඒ පින්තූර මට පෙන්නවා. තාම ලස්සන පින්තූර. අමුතු බ්ලැක් ඇන්ඩ් වයිට් පින්තූර මට හම්බුණා. එතකොට මේ රූපයත් එක්ක සුමිත්‍රාගේ බැඳීම පටන් ගන්නේ මේ තරුණ කාලෙමයි. ලෙස්ටර් හම්බෙන්නේ පස්සේ. එතකොට මෙයා එංගලන්තයට යන්නෙම සිනමාව හදාරන්න. ලෙස්ටර් හම්බෙන්නේ පස්සේනේ. එතකොට මේ ආසාවත් එක්ක තමයි මේ සංදේශය වැඩ කරන්නේ. ඉතමත් කැමැත්තෙන් වැඩ කරන්නේ. දැන් අපිට නම් අද නම් මං හිතන්නේ එහෙම කැපකිරීමක් කරන්න තරුණ පරපුර එහෙම සූදානම් නැහැ. අද තාක්ෂණයේ දියුණුවයි පහසුකම් වැඩි. එතකොට සුමිත්‍රා ඒක එක හේතුවක්. ඇයි සිනමාවට තිබුණු ඇල්ම. අනිත් පැත්තෙන් මම ලෙස්ටර් ගැන හැඟීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම ලෙස්ටර් මෙයා ලෙස්ටර්ට කැමැත්තෙන් ඉන්නේ නැති. ඒ කැමැත්තත් එක්ක තමයි එක පැත්තකින් තමන්ගේ පෞද්ගලික ජීවිතය අනිත් එක තමන්ගේ වෘත්තීය ජීවිතය මේ කාරණා දෙකම තමයි අය ඔය දුෂ්කර ක්‍රියාවේ රඳවන්නේ කියලා මට හිතෙනවා. පුදුමකෙන් දැන් ඒ වෙනකොට සුමිත්‍රා පිරිස් මහත්මියට වයස අවුරුදු 22ක වගේ නාඹර තරුණියක් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහත්මයාට අවුරුදු 37ක් වගේ ලෙස්ටර් විවාහකෙක්. ඔව් ලෙස්ටර් උතන හරි පුදුම කතාවක් තියෙනවා. මම මේ පොත ලියනකොට මේ පොත මම පිරිස් මහත්මියට පෙන්නවා. මේක පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ලා මොකද මේක ඉතාමත්ම විවාදාත්මක කාරණා කීපයක් තිබුණා. මම ඒ කාරණාව කියන්න ලෙස්ටර් විවාහකෙක් සුමිත්‍රාව විවාහ වෙනකොට මොකද ලෙස්ටර් ලංකාවෙන් යන්නෙම ඔහු එංගලන්තයට යන්නෙම 40 ගණන්වල ලංකාවට ආයෙ එන්න නෙමෙයි. මොකද ලංකාව ඔහු එකක් මේ ලංකාවේ පරිසරයත් එක්ක ඔහු හරි දුරස්තයි. ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ගෙදර සිංහල කතා කරන්න බෑ. දෙහිවල තිබ්බ ඔහුගේ ගෙදර. එතකොට සිහගිරි කියන ඒ ගෙදර මට හිතාගන්න බෑ ඒක සිහගිරි කියලා නම දැම්මියා කොහොමද කියලා මම තාම හොයනවා. ඒ වගේ නමක් අර ඉංග්‍රීසි පරිසරයේ ගෙදරක තියෙන්නේ කොහොමද කියලා. තාත්තා එංගලන්තෙන් ඇවිල්ලා තාත්තා බලන්නේ ක්‍රිකට් ගස්සන්න පුතාට ලෙස්ටර්ට. ඒ ගෙදර ඉංග්‍රීසි කතා කරන සිංහල කතා කරන තහනම්. එතකොට ලෙස්ටර් සෙන්ට් පීටර්ස් කොලෙජ් එකෙන් අයින් වෙලා ලෙස්ටර් කැමති නෑ මේ ක්‍රිකට් ගහන්නවත් වෙන සෙන්ට් පීටර්ස් කොලෙජ් එකේ
father Peter Pillekin piyathuma utsaha karanawa meya father kenek karanna father kenek kunoth eya Belgium ata hari kohera ratakata yanna shishyathayak hadala denna kiyala kiyenawa Lester kemathi innai ewata Lester kemathi wennema art patthata kalawata etakota Lester ke sahodarayek innawa ඒ සහෝදරයා මං හිතන්නේ ඒ කාලේ කිසියම් මානසික රෝගී තත්වෙකින් පෙළෙනවා. ඔහු ওই නිලම් මහර පන්සලේ තමයි ඔහු පන්සලේ හාමුදුරු කෙනෙක් හරි වෙද මහත්තය මං එච්චර විස්තර මට තියෙන විස්තර අඩුයි. කොහොම නිලම් මහර පන්සලේ මේ සහෝදරයා සුව වුණාට පස්සේ අයිවන් පීරිස් කියන ප්‍රකට ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියා මේ ඔහුට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා මේ චිත්‍ර ශිල්පියාට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා එංගලන්තයට යන්න. එතකොට එයාගේ තනියර තමයි ලෙස්ටර් යවන්නේ. එතකොට තේරෙනවා ලෙස්ටර්ට කොච්චර මේ මේ අඩු සැලකිල්ලක්ද තිබ්බේ කියලා. තමන්ගේ සහෝදරයා රට යනකොට ඒ රට යනකොට මේ තනියෙන් මොකද එයා මං කියන්නේ රෝගී මේ පුද්ගලයෙක් කියලා රෝගී පුද්ගලයා හොඳ වෙනවා සුව වෙනවා මේ මේ නිලම්මර පන්සලේ නැවතිලා ඉඳලා ඒ සුව වුණාට පස්සේ තමයි රට යන්නේ. රට යනකොට ඒ තනියර තමයි ලෙස්ටර් යන්නේ. ලෙස්ටර් එතකොට ලංකාවේ අතරමංගල හිටියේ. මොනවද කරන්න කියලා. එයාට රස්සාවක් නැහැ. එයා කවි පොතක් ලියලා ඒ කවි පොත පුච්චලා තිනවා. ඒ කවි ඒවලට එයා ප්‍රිය නැහැ. ඔයගොය වගේ පොත් කියව කියව රස්ති අදු ගගා ඉන්නදී. ඒ රස්ති අදුකාර ජීවිතේ තමයි ඔහුව ලංකාවෙන් යවන්නේ. ලංකාවේ එහෙ ගිහිල්ලා එහෙ ඔහු චිත්‍රපටි හදනවා. චිත්‍රපටි තුනක් එහෙ හදනවා එංගලන්තේ. ඔය සොලිලෝකි කියන ෆිල්ම් එකේම හදනවා. මම ඒක චිත්‍රපටි බලලා තිනවා. ඉතාමත්ම පරිශනාත්මක වැඩක් ඒක. ඒ චිත්‍රපටියේ එහෙ සම්මාන පව හම්බ වෙනවා. කෙටි චිත්‍රපටි තුනක් හදනවා. දැන් මේවා ඇත්තටම මේ ලංකාවෙ ඇතර කතා බහට ලක් වෙන්නේ නැති මාතෘකාව. අපි දන්නේ රේඛාව කියලානේ. රේඛාවට කලින් ඔහුගේ එංගලන්තේ ජීවිතයක් තියෙනවා. ඒ එංගලන්තේ ජීවිතේ ඔහු කසාදම දිනනවා. ඒ කසාදම දිනන සුදු කාන්තාවක්. ඒ සුදු කාන්තාවට දරුවෙක් ඉන්නවා. ඒ දරුවා ලෙස්ටර්ගෙන් හම්බෙච්ච දරුවෙක් නෙමෙයි. ඒ දරුවේ කියන කාන්තාව බඳින්නේ. එතකොට මම කියන්න උත්සාහ කරේ කොමින් කපරේ අවසානයේදී ලෙස්ටර් ඇවිල්ලා සුමිත්‍ර ගව නතර වෙනවා. ඔව්. සුමිත්‍ර ගව නතරලා දැන් මේ මම කියන්නේ නැත්නම් මේ පොතේ මම ওই කතාව ලිව්වා. ලියනකොට මේ පොතේ එක අකුරක්වත් සුමිත්‍ර මහත්මිය වෙනස් කරේවත් කැපුවත් නැහැ. එයා කිව්වා මගෙන් අජිත් ඔයාල ලියලා තියෙන එකෙන් එක තැනක නිකන් කියවෙනවා මම ලෙස්ටර්ව අර සුදුකාන්තාවගෙන් උදුරගත්තා වගේ හැඟීමක්. නිකන් ලෙස්ටර් ඒ කසාද බඳලා ඉන්න අතරේ මගෙත් එක්ක මිත්‍ර වෙලා මං කසාද බඳවා වගේ හැඟීමක් එනවා. ඒකව ආයි කියවන්න මොකද ලෙස්ටර් මං බඳිනකොට මං කසාද බඳිනකොට ඒ විවාහය කැඩලා ඉවරයි කියලා. වර්තේනම් මං කියන්නේ. එතකොට මේ ලෙස්ටර් විවාහ වෙලා හිටියට ඒ කාන්තාව ලංකාවට ඇවිල්ලා තියෙනවා සුදු කාන්තාව ඒ ගිහිල්ලා යන්න මොකද ලෙස්ටර්ත් එක්ක ඉන්න බෑ කියලා. ලෙස්ටර් චිත්‍රපටිය වල යනකොට මේ සුදු කාන්තාවක් ඇවිල්ලා මේ මොරටු පැත්තේ ගෙදරක තනියම ඉන්නේ නෑනේ දරුවෙක් එක්ක. ඇයි ගිහිල්ලා අබැයි හොඳම කතාව කියන්නේ මම දවසක් දැන් ওই ගෙදර යනකොට මට ඕක ගැන අහන්න හරිම ආසයි. දැන් මේ කවුරුත් මේක දන්නේ නැති කතාවක්නේ. මම ලෙස්ටර් පීරිස් ගැන මං කියන්නේ මම පරීක්ෂණයක් කරා කියලා විශ්වවිද්‍යාලයේ අවශ්‍යතාවයකට. ඔය කරන අතරේ ඉතින් මං මිස්ටර් පීරිස් එක්ක සාකච්ඡා හැමදාම පටිගත කරනවා. මං දැන් සාකච්ඡාවක් කරනවා. මම හැමදාම ඉදිරියට මං එහෙ යනවා. ගිහිල්ලා මිස්ටර් පීරිස් ලෑස්තිලා ඉන්නවා. මං දවසක් ඇහුවා ඕක. මතක කර සමා වෙන්න. අපි කුතුහලයක් තියලා කතාව මෙතනින් නතර කරමු. කෙටි විරාමයක් ලබා ගන්න ඕන. ඉක්මනින්ම උදායිරේ සහෘදයා සමගින් යලිත් මුණ ගැසෙමු. ප්‍රිය සහෘදරිනි, අද උදායිරේ සහෘදයා වෙන්වන්නේ සුවිශේෂී කතාබහක් වෙනුවෙන්. ඒ කතාබහ කරන අතරතුරේදී තමයි මදකට නතර කළා, මදකට බාධා කළා අපි කෙටි විරාමයකට ගියේ. නතර කර තැනින් පටන් ගන්න පුළුවන්. ඔව්, දැන් ඔය එංගලන්තේ ඉන්නකොට මේ ඔය සුදුකාන්තාව ලංකාවට ඇවිල්ලා තියෙනවනේ. ඕවා ඒ කාලේ පත්තරවල ගියා. මට ඕවා අහුණාම මම මට දවසක් නම් ඕක දැන් මේ පෞද්ගලික කාරණාවනේ. දැන් ඕක පීරිස් මහත්මියෙන් අහන්නත් බෑ. මම දවසක් පීරිස් මහත්මයාගෙන් හරි යාගේ මූඩ් එක හරි හොඳයි. හරි හරි පොඩි ළමෙක් වගේ හරි වීලු කරනවා, එක එක ජෝක් කරනවා, අර එහෙමයි. මම දවසක් මේ පීරිස් මහත්මෙන් අහුවා මේ මිස්ටර් පීරිස් අර එංගලන්තේ වා කසාද බඳපු ගෑනුක් කෙනා කොහෙද ඉන්නේ කියලා මං අහුවා නිකන්. ඒ මං අහා ඒ මිස්ටර් පීරිස් එක්ක කතා කරන කාලේ මං හිතන්නේ ඔහුට අවුරුදු 96ක් 97ක් වගේ කලු 99 දින් නැතිනේ. දැන් මේ වගේ කතා කර ඉන්නකොට අපි සාලේ ලොකු සාලයක් ලොකු සැටි එකක් තියෙනවා. ඔව් මෙහෙම නැමිලා මෙහෙම පැත්තකින් ගත්ත එතකොට අර නත්තල් කාලේ
boleh kalau Kristian kati ya Kristiani kati ya natalat teka hari beda lagi non card dog ya memang tinggal itu mereka card dog gatta gala memang dunia ya agen nama Kristin ya agen nama mereka mau memang wife kila terus Sumitra mah ini mau kita kiri bela kita bela dan pudu mau kayak nih dan Kristin ya agen nama me aurdu anu hatai dan ada wahai sidela mangita nih aurdu visi tiskalang wala wenda ti itu kota aurdu panahak kita lagi hilat ara kanta wa tamat me lester mahatte tek ke mitra te tino hal itu kota dan piris mahatte toka dan no mata kalpana wala dan langkawi lang hima nani kira langkawi me kalakaru me apida pena loku manggul gewa laragana mulu rata tama api wa kulumat kala miwa hutsa wagan no tawa tika kala keng api dan na me minusu kohito jiwa ten ni kilo iya wagai kala ke me aurudu dasa yak bala sumitra wa kasada mendala lesta piris tama tara kanta wa tika buhu mitra wa sega no ego longi sanskuti Eka hari wiyurta sanskuti ya. Habe e onge chittapati tulak tiyena e aadaraya. E bendima e lengathukama golu hadowata chittapati gannako. E wagema gahan lamai chittapati gannako. Api eken katha karamu. Dan mata dan sandeshaya ibaruna saninma Sumitra pasubata wanne neha tamange palamu sinema krutiya adhyakshanaya karanna gahan lamai. Itamath mikmanin e wadeta bahinawa. Na etana me ikman itu mahin lah, itu na yang hat jam makanya itu dalam sisi hatta ati gahan lama hadal ni, gahan lama hadal itu isil lah, Sumitra Peris Mahatmi yang makanya kasad mandin ni hatta hatari mar tu masi mandal ni dia itu, itu kota gampel dia citta patiya loke hondo mah citta patiya bela samma nara gal India, rana mah itu samma ni hatta hatari, hatta tu ni tu mah citta pati Lanka pen lah ni, api dalam gampel dia ni Lanka sinema awi sandistan ya. Mereka gampel cerita parti Sumitra Peris Mahatmi yang berada kerana sanskarna silpi. Sanskarna silpi ni. Itu kalau gampel ni sanskarna silpi ni, kaya ni mangkitan ni ekamati ay kaudu kila api tanda lagi ada. Pahdilu. Ite pasal Lester Mahatmi ke cerita parti keep ayek ay sanskarna silpi ni. Dilewa katara ransalu, ayek cerita parti. Oh. Hal itu kota tawat bak mahadi ke ayek cerita parti. Goluhadewata. Goluhadewata. Ya mangkian itu yang gahel nama itu kaling. Oh. Gahel nama hadan hatta ate. Hatta ate kaling ayek Lester ke cerita parti wala pada anak cari tiap. Sanskarna silpi. Sanskarna silpi ni. Tuh sanskarna silpi ni akhirnya ni Lester ke cerita parti wala. Apa itu? Ayegi. Oh Lester pasu karya ni. Mereka ayegi cerita parti. Paricaya kan? Sinema, daniel kan? Apa itu? Itaran untuk makar ni. Mangkian ni hadan ni. Ayeg gahel nama ini hadan kaling. Ayeg sinema kan? Mangkitan ni hondo mah biasa laba liver. Taman ke semi aging. Hondo mah sedih hati no. Gahan lama cerita parti ya hadan usaha kerana ni Lester. Mudah golu hadu itu hadu itu passe. Karena saya ni jalan gay golu hadu itu monoagi cerita parti ada kila meh rata parampara gana ke inna minyak sudah no. Hari lassan cerita parti ya sinema waktu ini sinema bahasa waktu ini tamat mah boleh kata awa. Tamat ramaniya, sunder kata awan ni. Hari cerita parti kemudahan ke music meh dan demat tapi dana mukai itu kila. Ini tarang gemuruk tiba harawat wedak kek. Then goluhado itu adyakshane kerapu Lester itu inoh gahel nama adyakshane keran. Hebat, mi nau kata awat Lester daki no tamangi ni, masa ni mi Sumitra tinne. Mi nau kata awat bohoma priai Sumitra. Sumitra. Sumitra mi nau kata awat kieu no kota. Mi swami purusya tamangi birinda tu kieu no, ramai wedi keran kira. Hebat, riti dekak. Lester ke sinema awa, Sumitra ke sinema awa, kan? Dekak. Eka, apitah pahadili mandulagan lepul, apitah eka partam cipta pati nangki evang yana kota meva honda cipta pati kila hitenya awa. Ati, habai Sumitra hitenya vidi ni me Lester hitane. Gahan lama ay hadan ni, aham usidya Lester tena cipta pati ya dino tamangge bini dera. Hemu mangitan ni, hemu sinema kalo loki inno dgil mandal ni. Anit karen tamai gahan lama ay kedi Vasanthi Chaturani palamu arat Sri Lanka sinema arat awatir naman sinema pate. E tora gani mama? Oh, kita agan nanti. Teng, Vasanthi samahara tenggal lah teng. Mami langgadi apahu nevat mama arada lah kono ay balal ni gile ya lah gahan lama ay kegiite ya. E giite itu ina darshana. Mangitan lah, mana kisah macam cipta pati ya kena. Nila Vikram Singh Vyogi gaya nak, kena sindu atek
mulu citta pati mah hakulwa dakwana e harima sinematmaka roopa ewa e gas assen pena roopa e Ajith Dinadasa ge podi chuti podi ingita podi me hina wenne dewal Wasanti ge dubbara muhuna man hitanne ewa ewa man hitanne wena sinema kisima sinema karuwekgen ewa enne na e roopa මන් දැක තවත් දෙයක් තමයි සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා කෘති නිරීක්ෂණය කරනකොට ඒ සම්බන්ධයෙන් කියවනකොට දැන් ඒ වෙනකොට ලංකාවේ තිබ්බ ජනප්‍රිය නවකතා බොහොමයක් ඇයි විහල් කරගත්ත ඇගේ සිනමා කෘති අධ්‍යක්ෂණය කරන්න. ඒර මොකර හේතුවක් තිබුණාද? දැන් මං හිත එකක් තමයි ඒ ජන දැන් කල්වාසේන ජයලත් කියන්නේ මේ ජනප්‍රිය ධාරාවේ ඉන්න හොඳම නවකතාකරුවෙක්. ඔහුගේ නවකතා ඉතාම ජනප්‍රියයි මේ රටේ. දැන් ගැහැණු ළමයි වගේ නවකතාවක් ඊට කලින් ගොළු හදවත වගේ නවකතාවක් සුමිත්‍රා සහ ලෙස්ටර් කියන දෙන්නම කරුණාසේන ජයලත් මත යැපෙනවා ඒකට එක හේතුවක් තමයි ඒව ජනප්‍රිය නවකතා වීම එකක් නවකතා මාධ්‍ය අද වගේ නෙමේ ඒ අද දැන් අද ගොඩක්ම මේ අද ජනප්‍රිය වෙන්නේ කෝ සම්මාන ගන්න නවකතා වෙන්න පුළුවන් අද අපිට හොයන්න බෑනේ හැබැයි ඒ කාලේ එහෙම නෑ මේ හරි ජනප්‍රිය නවකතා මිනිසු ආදරය කරන නවකතා වලට සුමිත්‍රා පීරිස්ට සහ ලෙස්ටර්ට හේතු වෙන්න ඇත්තේ මේ ජනතාව අතර මේ නවකතා ජනප්‍රිය වීමම තමයි එතකොට ඒගොල්ලන්ට ලේසි තමන්ගේ මාධ්‍යෙන් මේ නවකතාව හරවන්න දැන් ගම්පෙල්ලිය වගේ නවකතාව මාටි වික්‍රමසිංහගේ කියවනකොට මාටි වික්‍රමසිංහ නවකතාව නෙමෙයි චිත්‍රපටය තියෙන්නේ ඒ කාලේ ඒකට කිව්වේ මේ නවකතාව නෙමෙයි මේකේ මේ නන්දගේ පියල්ගේ ආදර කතාව තමයි මේකේ තියෙන්නේ කියලා. ඒ ලව් ස්ටෝරි එක අරන් තමයි තියෙන්නේ කියලා. හැබැයි ගම්පෙලේ ලෝකේ හොඳම චිත්‍රපටිය වෙනවා. නන්දගේ දැන් අරකේ තියෙන්නේ හරි ගැඹුරු වැඩන්නේ එක සමාජ පන්තියක් කඩාගෙන වැටිලා තව සමාජ පන්තියක් නැගිටිනවා. මේ පියල්ගේ ධනවාදී පන්තිය නැගිටින්න විදිහේ තියෙන්නේ. පියල් එනවා මේ නන්දට කැමති වෙලා නන්දගෙන් නන්දා කසාද බඳින්න උන්ට කවුද හිර දෙන්නේ කියලා අර කුලපස්සේ තමයි පල්ලෙහාටම දාලා උන්ට අපි දෙන්නේ නැහැ අපේ ගෙවල් වල ගෑනු කියලානේ කියන්නේ ඒ තරම් පල්ලෙහාට දාලා එලවනෝනේ හැබැයි ඒ පියල් අනිත් පැත්තෙන් කොළඹ ඇවිල්ලා සල්ලි හොයලා අන්තිමට මේ මිනිහෙක් නැතිව තනිවලා ඉන්න ගෑණිව ඩැහගන්න විදිය තියෙන්නේ ඒක තමයි මාටි වික්‍රමසිංහ පෙන්නන්නේ මේ පන්ති දෙකේ දෝලණය වීම. ලෙස්ටර් ඒ පන්ති කතන්දර මුකුත් එහෙම මේ අතපත ගන්නෑ. එයා ලව් එක තමයි ගෙනියන්නේ. හැබැයි ලව් එක ඇතුලේ අපිට අදත් කියන්නේ මේ අද සිද්ධ වෙන දේමනේක තියෙන්නේ. තවත් වැදගත් කාරණයක් මම දැක්ක දෙයක් තමයි දැන් පුරුෂ මූලික සිනමා පට තමයි ලංකාවේ බහුතරයක් තිබේ ඒ කාලෙ වෙනකොටත් සුමිත්‍රාට හැකියාව ලැබෙනවා ඉතාම සූක්ෂම ආකාරයට මේ කාන්තා හැඟීම් තමයි සිනමා කෘති හරහා උද්දීපනය කරලා එළියට ගන්න ඒක ඉතාමත්ම සියුම් ලෙස හැකලා ඔබ කියව එක හරි දැන් ඒකේ හැබැයි මම ඔබේ ඒ කතන්දරයට පොඩ්ඩක් මම එකතු කරන්නම් ඇය කවදාවත් අර සටන් පාට කියන කතන්දරේ නෑ නෙවෙයි දැන් ඇගේ දැන් ඒ කාලේ විචාරය ගැහැණු ළමයි සහ විශේෂයෙන්ම ගංගාදල වගේ චිත්‍රපටි වලට ඒ කාලේ ඒ චිත්‍රපට දෙකම හරිම ලස්සනයිනේ මම දැක්ක ළඟදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් කැමැතිම චිත්‍රපටිය ගංගාදල කියලා කොහෙද තිබ්බා හරි ඒක අපිත් ඒවට ප්‍රිය වුණා ඒ චිත්‍රපටි වල ඔබ කිව්වා වගේ අර පුරුෂ මූලික පුරුෂයා මුල් කරගත්ත මේ ඒ අරගලයට විරුද්ධව ෆයිට් කරන එකක් නෙමෙයි සුමිත්‍රාගේ තියෙන්නේ එහෙම නොතිබුණත් නෙමෙයි. ඇය කියලා තියෙනවා හරි හොඳ කතාවක්. දැන් ඒ කාලේ ඔය ගැහැණුමයි ගැන વિચાર කියවනකොට තේරෙනවා ඒ વિચારක ඒ චිත්‍රපටියේ ඒ කාලේ බැටේ දුන්නා බැටේ. يعني ඒවා මේ කුසුම් මේ හරි පරාජිත් චරිතයක් කුසුම් මේ නිමල් වෙනුවේ නිමල්ගේ අම්මා කිව්වා කියලා මේ කුසුම් මේ නිමල්ව බඳින්න නැතුව අතාරින කතාවක් නේ ඔක තියෙන්නේ නිමල් එක පැත්තකින් මේ ඉගෙනගෙන මේ උඩට යනකොට හොඳ රස්සාවක් කරලා දියුණු වෙනකොට නිමල් ආදරය කරපු කුසුම් ගෙන් ඉල්ලනවා නිමල්ගේ අම්මා මගේ පුතා බේරලා දෙන්න පුළුවන් ඔයාලට විතරයි මගේ පුතාව අතාරින්න කියලා එතකොට කුසුම් ඒ පොරොන්දුවට තමයි නිමල්ව අතාරින්නේ. ඉතින් එතකොට ඒක බැලු බැලමට අපිට පේනවා මේ හරි පරාජිත හරි මේ පසුගාමි චරිතයක්. මොකටද මේ තමන් ආදරය කරපු පෙම්වතාව අතාරින්නේ අම්මා කිව්වා කියලා. හැබැයි ඊට වැඩි ගැඹුරක් තියෙනවා ඒකේ. ඕක තමයි හැමදාම වෙන්නේ.
pirimiya ge tana thirne wenawa mokak hari kramayekin එතකොට ගැහණියට සිද්ධ වෙනවා එක දිහා බලාගෙන ඉන්න යාට මුකුත් කරන්න බෑ දැන් සුමිත්‍රා කියන්නේ ඕක හැබැයි ඕකේ අපිට අර අශෝක හඳගමගේ චිත්‍රපටියක් වගේ ධර්මසේන පතිරාජයේ චිත්‍රපටියක් වගේ අපිට දේශපාලන සටන් පාටයකේ නෑ හරි රැඩිකල් මේක නිකන් මේ අපි මේකට සටන් කළ යුතුයි කියලා තීරණ දෙන්න යන්නේ ඇය කරන්නේ මේක මේ ඇත්ත தત્ත්වේ පෙන්වල පැත්තකට එනවා. දැන් දැන් ගැහණු ළමයි ගංගාධර වගේ සිනමා කෘති සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම කතා කරනවා. හැබැයි සාගර ජලය මදි හැඬුවා, සක්මන් මළුව වගේ සිනමා කෘති හරහා සුමිත්‍රා මෙරට සිනමාව වෙනත්ම මානයකට රැගෙන යනවා. වෙනත්ම දිශාවකට රැගෙන යනවා. ඔව්. අපි කෙටියෙන් ගැනත් කතා කළ යුතුමයි. ඔව් දැන් ඇයගේ චිත්‍රපටි ටිකක් මේ දැන් ওই ගංගාධර ගැහණු ළමයි ජනප්‍රිය හරි හරි ලස්සන චිත්‍රපටි විදිහට ජනප්‍රිය වෙනවා. අනිත් පැත්තෙන් ඇය එයාගේ ට්‍රැක් එක මාරු කරන තැන් අපිට පේනවා. ඇය ඇය තමන්ගේ ගමන් මාර්ගේ වෙනස් කරන යහළු එළි වගේ චිත්‍රපටියක්. දැන් ඒකේ මුදිතලතාගේ චරිතය ගත්තම ඒ වගේ තැන්වලදී ඇය ටිකක් අර මේ සමාජ දේශපාලනය ගැන කතා කරන ගැඹුරේ සාගර ජලී වගේ චිත්‍රපටියක ඒ වගේ තියෙනවා සොල්න මල්ලවාචි නිරූපණය කරන චරිතය. දැන් ඒ වගේ හැබැයි ඇගේ චිත්‍රපටි හැම එකකම තියෙන්නේ එක පොදු මාස්ෘකාව පොදු නිමිත්තක් ඒ තමයි කාන්තාව කාන්තාව මේ මුහුණ දෙන ප්‍රශ්න මේ පිරිමි සමාජය ඇතුලේ ඒ එහෙම මුහුණ දෙන ප්‍රශ්න නිමිති කරගත්තා කියලා ඇය කවදාවත් මේ පිරිමි සමාජයට අභියෝග කරන සිනමාවක් කරන්නේ නැහැ ඇගේ චිත්‍රපටි බලනකොට තේරෙනවා මේක තමයි අදටත් වෙන්නේ ඔක තමයි අදටත් අපේ අම්මලා අපේ සහෝදරියෝ අපේ මේ භාර්යාව මුහුණ දෙන ප්‍රශ්න මේ තමයි මේ චිත්‍රපටිවල තියෙන්නේ හැබැයි ඇය කොයියම් චිත්‍රපටියකවත් ඇය මැදට පැනලා තීඳු දෙන්නේ නැහැ. ඇගේ චිත්‍රපටිවල බලන්ගෙනුට වෛරයක් හිතෙන්නේ නැහැ පිරිමි ගැන. ඇගේ චිත්‍රපටිවල හිතෙන්නේ නැහැ මේ පිරිමියා මහා කළු චරිතයක් මේ පිරිමියා ගැන මේ පිරිමියා නේද මේ ගැහණිය වට්ටන්නේ කියලා හිතෙන්නේ නැහැ අපිට. ඇය කියලා තියෙනවා මේ මම ලෙස්ටයි සුමිත්‍රා අතර වෙනස මං කියන්නම්. මොකද ලෙස්ට කියලා තියෙනවා සුමිත්‍රාට සුමිත්‍රා ඔයා මේ ඔච්චර මේ භාවාත්මකව මිනිස්සු අවුස්සන්න එපා. භාවාත්මක කම්පැනි කරන්න එපා කියලා. ඒ ලෙස්ටගේ රීතිය. ලෙස්ට කවදාවත් ඒ හැංගීම් බර පැත්තට යන්නේ නැහනේ. ලෙස්ටගේ සම්භාව්‍ය සිනමාවත් ගම්පිල්ලි ගත්තත් අපිට වෙන චිත්‍රපටයක් නිදානිය ගත්තත් ආදරය තියෙනවා. මිනිස්සු පිරිමි සහ ගැහණු මුණ ගැසීම් සහ ඒ බිඳ වැටීම් තියෙනවා. නමුත් ඔහුගේ සිනමාව හරි සම්භාව්‍ය සිනමා කෘති විදිහට යන්නේ. සුමිත්‍රා එහෙම නෙමෙයි. සුමිත්‍රා හැංගීම් එක කතා කරන්නේ. ওই දෙක තමයි ලෙස්ටර් සුමිත්‍රා අතර තියෙන ප්‍රධානම වෙනස. සුමිත්‍රාගේ වියෝවේ මේ රික්තකය අපිට පුරවන්න බැරි වේවි. සෑහෙන කාලයක් යනකම් අපි ඉදිරියටත් ඒගෙන කතා කරાવી. හැබැයි යම් තරමක උත්සාහයක් ගත්ත මාල්නී ෆොන්සේකා වගේ මිනෝකා සත්‍යංගිනී වගේ සිනමා ශිල්පීන්. නමුත් අපට අනාගතයේදීත් මේ රික්ත වෙනකන් පුරව ගන්න කිසිසේත්ම හැකියාව ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් ඔබට යමක් එකතු කරන්න තියෙනම් මම එහෙම අහන්නේ ඔබ සිනමාවත් එක්ක ඉන්න සිනමාවට බෙහෙස්සෙන් ආදරය කරන පුද්ගලෙක් නිසා. ඔව් ඇත්තට මම මේ සුමිත්‍රා පිරිස් කියන්නේ මම මේ මට සතුටුයි මොකද ඇය සම්බන්ධයෙන් මට මේ පොත කරන්න හම්බුණා. මේ පොත ඇයි ඉතාමත්ම කැමැත්තෙන් හිටියා මේ පොත ඇගේ ජීවිත කාලය තුළත මට කරන්න පුළුවන් වීම ගැන. මේකේ මම ඇගේ ජීවිත කතාව ලිව්වේ. හැබැයි ඇගේ ජීවිත බොල්ලුගොඩ වලව්වේ ඉඳලා බොල්ලුගොඩ වලව්වේ වලව්වෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ මම අර මුලින් කියපු ලෙස්ටගේ මේ සිහගිරි කියන ගෙදරත් නවතින්න නැතුව වෙනම ඇවිල්ලා ලෙස්ටගේ ගේ ඇතුළට ඇවිල්ලා ඒත් ලෙස්ටගේ බිරිඳ අර සම්ප්‍රදායික භාර්යාව කියන මේ අර ඔටුන්න දාගන්න නැතුව ලෙස්ටට වැඩිය වෙනස් චිත්‍රපටි කරලා ඇය වෙනම ස්වාධීනව යනවනේ මේ ගමන. ඉතින් ඇගේ චිත්‍රපටිවල චරිත සහ ඇගේ චරිතය අතර මම දැක්ක ලොකු සමානකමක්. මම එහෙම කිව්වේ ඇගේ චිත්‍රපටිවල ඉන්න ගැහණුව තමයි ඇගේ ඇතුළෙත් ඉන්නේ. ඒ කුසුම් ඉන්නවා මේ සුමිත්‍රාගේ කතාවේ. ඇය කියනවා මම රබර් රතු මැදින් මං තනියම යාළුවොත් එක්ක ඉස්කෝලේ යන ඒවා මතක් වුණා මට කුසුම්ගේ චරිතය කරනකොට කියලා. ඒතර ගංගාධර චිත්‍රපටියේ නිර්මලා මේ වලව්වක තරුණියක්. ඒ වලව්වේ දුප්පත් තරුණයෙකුට සලත් ගුණදෙලක නිරූපණය කරපු රංජිත් කියන චරිතයට ආදරය කරනවා. හැබැයි
මේ නිර්මලාගේ අම්මලා තාත්තලා ඒ මේ මේ දුප්පත් තරුණයාට කැමති වෙන්නේ නැහැ. පස්සේ වෙන්නේ මේ කෙල්ලට පිස්සු හැදෙනවා. අම්මලාගේ කැමැත්තට කසාද බඳිනවා පිරිමියෙක්ව. පස්සේ දැනගන්නවා මේ පිරිමියා බඳපු මිනිහෙක් කියලා. දැන් ඔය කතාව මේ සුමිත්‍රාගේ කතාවට හරි සමානකම් තියෙනවා. කොහේදෝ මන් දන්නේ නැහැ සමානකම් තියෙනවා. ඉතින් හැම චරිතයක්ම මේ මේ කව මොකේද මේ සාගර ජලයේ හීන් කෙල්ලගේ චරිතය. ඒ හැම චරිතයක්ම මම දැක්කේ සුමිත්‍රා එයාගේම චරිතේ පෙන්වන්න හදපු චිත්‍රපටයේ විදිහට. මම මේ පොතෙන් උත්සාහ කරේ ඒක කියන්න. සුමිත්‍රා හරි කැමතුණා එයාගේ ජීවිත කාලේ මේ පොතට. මම කියන්නේ හරි කාලෙකින් ආයි බිහි වෙන්නේ නැති චරිතයක්. පැහැදිලිවම. අපි පටන් ගන්න ඕනේ මෑව හදාරන්න කියලා තමයි මං හිතන්නේ. ඇගේ චිත්‍රපටි බලලා අපි ඇයව දකින්න උත්සාහ කරන්න ඕනේ. සිංහල සිනමාවේ මානවවාදී අන්තර්ගතය නියෝජනය කළ සිනමා වේදිනිය ලෙසින් මම ඇයව හඳුනා දෙන්න කැමතියි. අද දවසේදී උදායිරේ සහෘදයා වෙනුනේ පසුගියදා පත්‍රින් වියෝ වුණු ලංකාවෙන් බිහිවෙච්ච ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ අග්‍රගණ්‍ය සිනමා වේදිනිය සුමිත්‍රා පීරිස් මහත්මිය පිළිබඳව මතකාවර්ජනයක් සිදු කරන්න. ඒ සඳහා පැමිණියාට බොහෝ සෙයින් ස්තුතියි ඔබට. ආයිබෝවන් ඔබතුමන්ට. තවත් දිනක උදායිරේ සහෘදයා සමගින් මුණගැසීමේ බලාපොරොත්තුව ඇතුව සමුගත්තත් ආරාධනා කරනව රැඳී ඉන්න උදායිරත් සමගින්.